ආයි බොන් විදුනත YouTube චැනලයට සාදරයෙන් පිළිගන්නවා මං අද ඕගොල්ලොන්ට අරගෙන එන්නේ සෝබාදහමේ අපූර්ව නිර්මාණ කිහිපයක් ඇත්තෙන්ම කියනවා නම් අපි දැනගත යුතු ලෝකයේ තියෙන අරුම පුදුම දේවල් ටිකක් තමයි මේ අංක 1 ගිනි කඳු පුපුරන විට අකුණු ඇති වෙන හැටි වහින වේලාවට නම් අකුණු ඇති වෙන බව අපි දන්නවා වලාකුළු වල ඇති ජල බිඳු හා අයිස් අංශු එකිනෙක ගැටි වලාකුළු වල ධන හරින ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හට ගන්නවා ඒ ආරෝපණ අතරින් ඍණ ආරෝපණ ධන ආරෝපණ සහිත තැන්වලට විදුලි පුළඟුවක් ලෙස පැනීම තමයි අකුණු ගැසීම කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් අපි අහලා නැති වුණාට ගිනි කඳු පුපුරන කොටත් අකුණු හට ගන්නවා. ගොඩක් වෙලාවට හිම වලින් වැසිච්ච ගිනි කඳු පුපුරන කොට තමයි අපිට මේ අකුණු දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි ගිනි කඳු වලින් පිටවන දුම් එකතු වෙලා හැදෙන වලාකුළු වල අලු වැනි පාෂාණ කොටස් අයිස් අංශු සමග ගැටිලා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හට ගැනීම මේ ක්‍රියාවලිය කලාතුරකින් සිදුවන අපූර්ව නිර්මාණයක් එක නිසා තමයි මෙය අරුම පුදුම දෙයක් වෙන්නේ අංක 2 රෝස පාට වතුර තියෙන අමුතු විල මේ විල පිහිටලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මේ විලේ නම තමයි ලේක් හිලියර් විශේෂත්වය තමයි මේ විලේ වතුර ලස්සන රෝස පැහැයක් ගැනීම ඔබ දැකලා තිබෙනවා නිල් පාට දුඹුරු පාට සමහර විට කොළ පාට ජලය තිබෙන විල් නමුත් රෝසපාට ජලය තිබෙන විල මීට කලින් ඔබ දැකලා තිබෙනවද මේ විලේ වර්ණයට හේතුව විද්‍යාඥයින් තවමත් හරියටම හොයාගෙන නැහැ නමුත් විද්‍යාඥයින් අනුමාන කරන පරිදි ආලෝකය අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ විලේ වර්ණය රෝසපාට වන බවයි ඔවුන් පවසන්නේ සාගරයට වඩා දසගුණයක් ලුණු සහිත මෙම විලේ සුද්‍ර ඇල්ගි වර්ගයක් ජීවත් වෙනවා. එම ඇල්ගි වලට ආලෝකයේ ඇති සමහර වර්ණක අවශෝෂණය කරන්න පුළුවන්. මේ නිසා විලේ ජලය රෝස පාට වන බවයි විද්‍යාඥයින් පවසන්නේ. අංක 3 ලෝකයේ ලොකුම ක්‍රිස්ටල් ගුහාව මේ ගුහාව පිහිටලා තියෙන්නේ මෙක්සිකෝවේ නයිකා කියන ප්‍රදේශයේ සංචාරකයන් ඉතාමත් ආකර්ෂණය කරන ගුහාවක් තමයි මේ ලෝකයේ ඕනෑම තැනක තිබෙන විශාලතම ස්වභාවික ක්‍රිස්ටල් සංයුතිය සහිත ගුහාව තමයි මේ ගුහාව මේ ගුහාව ඇතුලේ තියෙන ක්‍රිස්ටල් හෙවත් කනිජ ඇදහිය නොහැකි තරම් ප්‍රමාණයට වර්ධනය වෙලා තිබෙනවා මේ ගුහාව ඇතුලේ විවිධ ජ්‍යාමිතික හැඩතලවලට සකස් වෙලා තියෙන කනිජ ඉතාම අලංකාර රටා මවනවා කනිජවල ලක්ෂණ තමයි ස්පටික රූපී ජ්‍යාමිතික හැඩ සහිත ස්ථිර සංයුතියක් තිබීම. ඉතින් මෙම කණිජවල තිබෙන ස්ථිර සංයුතිය නිසා ඉතාමත් අලංකාර බව මේ ගුහාවට ලැබිලා තියෙනවා. කණිජ ලෝකයේ එවැනි සුන්දරත්වයකින් හෙළිවන වෙනත් ස්ථානයක් තවත් නැති බව තමයි භූවිද්‍යාඥයින් පවසන්නේ. අංක 4 පකිස්තානයේ ඇති අවතාර ගස් පකිස්තානයේ තියෙන මේ ගස් හඳුන්වන්නේ ස්පයිඩර් වෙබ් කොකෝන් ගස් කියලා මේ අවතාර ගස් පිහිටලා තියෙන්නේ
පකිස්ථානයේ සින්ද් කියන ගම්මානයේ මේවට අවතාර ගස් කියලා කිව්වට ඇත්තටම මේ ගස් ඇති වෙන්න හේතුව තමයි මිලියන ගණනක් මකුළුවන් 2010 වර්ෂයේදී මේ ප්‍රදේශයට මහා ගම් වතුරක් ඇවිල්ලා තිබෙනවා ඒ හේතුව නිසා මිලියන ගණනක් මකුළුවන්ට ගස් මුදුනේ ඉහළ බිම්වල රැකවරණය ලබා ගැනීමට සිදු වුණා කාලයත් සමග ඒ මකුළුව ඉතා අලංකාර නිර්මාණ හැදුවා ඒව තමයි මේ අවතාර ගස් අංක 5 අයිස් විලතුල ශීතකල වායු බුබුලු මේ අපූරු නිර්මාණය පිහිටලා තිබෙන්නේ කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ මේ විලේ නම තමයි ඒබ්‍රහම් විල මේ විලේ තිබෙන ඝනකම් අයිස් තට්ටුව යට වායු බුබුලු ඉතා ලස්සනට හිර වී තිබෙනවා මේ වායු බුබුලු වල තිබෙන්නේ මීතේන් වායුව වැව් පතුලේ ජලයේ ගිලී ඇති ශාකහා සත්ව ද්‍රව්‍ය බැක්ටීරියා සමග ප්‍රතික්‍රියා කරන විට මේ මීතේන් වායුව නිපදවනවා එසේ නිපදවෙන මීතේන් වායුව විලේ මතු පිටට පැමිණෙන විට අයිස් තට්ටුව හරහා ඉහළට ගමන් කිරීමට පෙළඹෙනවා එහිදී ඇතිවන දුෂ්කරතාවය නිසා මීතේන් වායුව ගමන් කරන ආකාරය අනුව විලේ අයිස් තට්ටුව තුල අමුතු ආකාරයේ වායු බුබුලු පිහිටීමක් දක්නට ලැබෙනවා මෙය හරියට සෝබා දහම විසින් අඳින ලද චිත්‍රයක් වැනි අංක 6 තරුකැට වගේ දිලිසෙන මුහුද ඔබ මේ දකින්නේ මාලදිවයිනේ වාඩු වෙරළ තීරය රාත්‍රී කාලයේදී දිස්වන ආකාරය මෙය හරියට රාත්‍රියේ තරුකැට දිදුලන අහසක් වැනි ඉතා අලංකාර ආලෝකයක් වෙරළ පුරා දක්නට ලැබෙනවා මෙයට හේතුව ඇසට නොපෙනෙන ඉතා කුඩා සාගර සුත්‍ර ජීවීන් විශේෂය මෙම සුත්‍ර ජීවීන් සතුව ජෛව සංදීප්ත වර්ණක පිහිටා තිබෙනවා මෙම ජෛව සංදීප්ත වර්ණක නිසා රාත්‍රී කාලයේදී මෙම සුත්‍ර ජීවීන්ගේ දේහවලින් ආලෝකය විහිදෙනවා මෙය විලෝපිකයන් බිය කිරීමට ඔවුන් දක්වන ප්‍රතිචාරය සාගරයේ තරු නිර්මාණය කරන මෙම අලංකාර දර්ශනය මාලදිවයිනට සංචාරකයන් ආකර්ෂණය වීමට පොළඹවන කදිම සංසිද්ධිය අංක 7 වලාකුළු අතර ඉන්නවා වගේ දැනෙන බොලීවියාවේ ලුණු මිදුන මුහුද මෙය පිහිටලා තියෙන්නේ නිරිත දිග බොලීවියාවේ වර්ග කිලෝමීටර 10582ක් පුරා පැතිරී තිබෙන මෙම ලුණු මිදුණු මුහුද හරියට අපි වලාකුළු අතරට ගෙන යන්නක් වගේ දර්ශනයක් මවාපානවා ආලෝක පරාවර්තනයේ ආශ්චර්ය කදිමට විදහා පෙන්වන මෙම ලුණු මිදුණු මුහුද අපව අමුතුම ලෝකයකට අරගෙන යනවා අහසේ ප්‍රතිබිම්බය ලුණු තට්ටු මතට වැටුණු විට එය පරාවර්තනය වී අහසත් පොළවත් හඳුනාගත නොහැකි අන්දමට ප්‍රදේශය දැකගන්නට ලැබෙනවා එවිට අපට සිතෙන්නේ අපි වලාකුළු අතරින් ඇවිදගෙන යනවා වාගේ මෙම වීඩියෝව මගින් ඔබ
නැරඹුවේ ලෝකයේ දැකගත හැකි අරුම පුදුම දේවල් කිහිපයක්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අපගේ YouTube චැනලය වන විදුනෙත YouTube චැනලය subscribe කර තබා ගන්න. ඒ සඳහා විදුනෙත යන්න සිංහලෙන් ටයිප් කර සර්ච් කර විදුනෙත YouTube චැනලයට ගොස් subscribe කර බෙල් බොත්තමද එබීම සිදු කරන්න. දැනුම සොයා යන ගමනේ තවත් මෙවැනි අපූරු වීඩියෝවකින් හමුවන තෙක් මා සමුගන්නම්. ස්තුතියි.